අද දවසේ කාලගුණය පිළිබඳ අවධානය යොමු කරද්දී අද සාපේක්ෂව වැසි අඩු දවසක්. ඒ කියන්නේ ගත්තොත් නැගෙනහිරට වැසි ස්වල්පයක්, ඒ වගේම දිවයිනේ නිරිත දිග කොටස් විශේෂයෙන්ම බස්නාහිර සබරගමු, ගාල්ලම අතර අද්දෙම වගේ පළාත්වල හවස් කාල ස්ථාන ස්වල්ප එක පමණක් වැසි හොගි ගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. කෙසේ වෙතත් හෙට සිට දින කිහිපයක් දිවයිනේ වැසි සහිත තත්ත්වයේ විශේෂ වැඩිවීමක් අපි බලාපොරොත්තු වෙනවා. හේතුව තමයි මේ වන විට ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිර දෙසට බරව වයඹ දෙසට, ඒ කියන්නේ ලංකා දෙසට ගමන් කරමින් පවතිනවා. ඉතින් මෙහි බලපෑම නිසා විශේෂයෙන්ම අපි ගත්තොත් 31 ජනවාරි 31 සහ පෙබ්‍රවාරි 1 වෙනිදා දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණික තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ අනුව බොහෝ ප්‍රදේශවල මිලිමීටර 100-150 පමණ වන ඉතා තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම අපි ජනවාරි 30 වෙනිදා ගත්තොත් හවස් කාලයේ ගුරුම් සහිත වැසි තියේවි. කෙසේ වෙතත් පද්ධතියේ ඉහත කියපු පද්ධතියේ වැඩි බලපෑම තියෙන්නේ ජනවාරි මාසේ 31 සහ පෙබ්‍රවාරි මාසේ 1 වෙනිදා. මේ පද්ධතිය වර්ධනය සහ ගමන් මාර්ගයේ නිසා මේ වන විට අද දවස වන විට විශේෂයෙන්ම ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දීවර සහ නාවක කටයුතු වල යෙදෙන්න එපා කියලා අපි ලියමක් කරලා තියෙනවා. ඉදිරි දිනවලදීත් මේ තත්ත්වය මෙහෙමයි. විශේෂයෙන්ම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දීවර කටයුතු කිරීම ඉදිරි දිනවලදී අවදානම් සහිත විය හැකි බව දකින්න පුළුවන්. එසේ වෙතත් මෙම පද්ධතිය 31 වෙනිදා පමණ වන විට ලංකාවට කිට්ටුවෙන් නැගෙනහිර මුහුදේ පවතීවි. ඒකත් එක්ක දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළං වේගයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම නැගෙනහිර වෙරළ තීරය සහ බස්නාහිර වෙරළ තීර මේ අනුව රළු වීමේ හැකියාවක් පවතිනවා. ඉතින් ඒ පිළිබඳවත් පද්ධතියේ අලුත්ම තත්ත්වය පිළිබඳවත් දැනගන්න කාලගුණික දෙපාර්තමේන්තුවේ නිතර යාවත් කාලීන කරන අනතුරු ඇඟීමේ නිවේදන සහ අවවාදාත්මක නිවේදන, ඒ වගේම අනාවැකි පිළිබඳව අවධානයෙන් කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම මේ පද්ධතියේ වර්ධනය පිළිබඳව කාලගුණික දෙපාර්තමේන්තුවේ අපි සමීපව නිරීක්ෂණය කරමින් ඉන්නවා. තොරතුරු ලද සැනින් ඔබට ඒ පිළිබඳව යාවත් කාලීන වෙන්න පුළුවන්.